දිවයින පුරා අඛණ්ඩව පනවා ඇති දැඩි සංචරණ සීමා අද දිනේදීත් ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් සංචරණ සීමා ක්‍රියාත්මක ඊයේ සහ අද දිනේදී රථවාහන විශාල සංඛ්‍යාවක් කොළඹට ඇතුළු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. මේ අතර ඊයේ දිනේ තුල නිරෝධායන නීතියින් කඩකළ 1047 දෙනෙකු පමණ පිරිසක් අත්අඩංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මෙම මාස 14 හමාරක කාලය ඇතුළත එක් දිනකදී වැඩිම සංඛ්‍යාවක් අත්අඩංගුවට ගත්තේ ඊයේ දිනේදී. ඒ වගේම නිරෝධායන රීතීන් ක්‍රියාත්මක වීම ආරම්භ වූ ඔක්තෝබර් 30 දින සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 19102ක් පමණ වෙනවා. තවත් අපිට දින 7ක් පසු කිරීමට තිබෙන්නේ. ඒ දින 7ක කාලය තුළ ඔබ සංචරණ සීමා උල්ලංඝනය නොකර කටයුතු කළොත් අපිට පුළුවන් වෙයි නැවත මේ රට වෙනදා තිබුණු තත්ත්වයට පත් කරන්න. කෙසේ වෙතත් ඔබ නිරන්තරයෙන් සංචරණ නීති උල්ලංඝනය කළොත් සමහර විට ඒ තත්ත්වය වෙනස් වන්නට පුළුවන්. ඒ නිසා නිරන්තරයෙන්ම මේ ඉදිරි දින 7ක කාලය තුළ තීරණාත්මක කාල පරිච්ඡේදයක් ඔබ නිවසේම රැඳී සිට නිරෝධායන රීතිවලට අනුගතව කටයුතු කරන්න. මේ අතර අත්‍යවශ්‍යම සේවා සඳහා පමණක් අවම සේවක සංඛ්‍යාවක් සේවයට කැඳවන ලෙස රාජ්‍ය සේවා අමාත්‍යාංශයේ සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් යලි ඉල්ලීමක් සිදු කර තිබෙනවා. ඒ මේ දිනවල කොළඹ නගරයට විශාල වශයෙන් රථවාහන පැමිණීම සැලකිල්ලට ගනිමින් මේ අතර දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට යන දෙදින වසත ලැබෙන අතර ඒවා නැවත විවෘත වන්නේ ලබන 3 සහ 4 යන දෙදින තුලයි. මේ අතර වෙළඳ අමාත්‍ය ආචාර්ය බඳුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් අද පෙරවරුවේ පිටකොටුවේ 3 සහ 4 වන හරස් වීදිවල තොග වෙළඳ සැල් නිරීක්ෂණයට එක් වුණා. මධ්‍යස්ථානයේ සීමිත ආකාරයට පවත්වාගෙන කිසිම අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩයක හිඟයක් නැහැ. සියලුම භාණ්ඩ තව මාසයකට වඩා වැඩි ප්‍රමාණයකට තොග රැස්වෙලා තියෙනවා. දැන් මේ වෙලාවේදී විවිධ අතකතා පැතිරීම තුලින් සීමිත ලාභ ලැබීම සඳහා මිල ඉහළ නගන කෘතිම ලෙස. ඒක සම්පූර්ණයෙන් සාධ්‍යයි. මොකද දැන් මේ මිල බැලුවත් පසුගිය මාසයේ තිබුණ මිල වගේම මට්ටමක තමයි පවතින්නේ. මිල වල කිසිම ඉහළ යාමක් වෙලා නැහැ. සමහර භාණ්ඩ කීපයක් හැර මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.